අප සහෝදර අසිල සම්පත් මහත්තයා ආපන ශාලා හිමියන්ගේ සභාපති වගේම මහජන අයිතීන් සුරකීමේ පදනමේ කැඳවුම්කරු ඊයේ රාත්‍රියේ සිදුවීමක් මත පොලිසියෙන් අද ඇවිල්ලා අත්අඩංගුවට තිබෙනවා ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ඇවිල්ලා පුද්ගලික ආරවුලට මුහුණ පහර දීමකට කටයුතු කරලා තිබෙනවා ඊට පස්සේ ඔහු විසින් පිළියන්දල පොලිසියට මේ පැමිණිලි ඉදිරිපත් කරලා තිබෙනවා ඊට පස්සේ පිළියන්දල පොලිසියෙන් පැමිණි නිලධාරීන්ගේ ස්වාධීන බව පිළිබඳ ප්‍රශ්න කරලා ඔහු විසින් ගල්කිස්ස නියෝජ්‍ය පොලිස් පොත්තුමාට කතා කරලා තිනවා සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න කියලා ඊයේ රාත්‍රියේදී ගල්කිස්සේ පොලිස් කණ්ඩායමක් ඇවිල්ලා මේ පිළිබඳව පරීක්ෂණයක් කරලා තිබෙනවා නමුත් ඊට පසුව ඔවුන් දැනුම් දී තිබෙන්නේ අද උදේ පොලිසියට පැමිණ කට උත්තරයක් ලබා දෙන්න කියලා පිළියන්දල පොලිසියට නමුත් 7යි කාලට පමණ 10 දෙනෙක් 15 දෙනෙක්ගෙන් සහිත කණ්ඩායම් පොලිස් කණ්ඩායමක් පැමිණලා ඔහුට හේතුවක් නොදන්වා අසේල සම්පත් මහතාව අත්අඩංගුවටගෙන පිළියන්දල පොලිසිය රඳවා තිබෙනවා ඔහුව මේ අවස්ථාවේ බැලීමට කිසිකෙකුට අවසර දෙන්නේ නැහැ අපිත් ගියා ඔහුව ඔහුගේ මේ පිළිබඳව විමසන්න නමුත් ඔහුව ඔහුට බලන්න අපිට අවසර දුන්නේ නැහැ ඒ වගේම ස්ථානාධිපතිතුමා අපිත් සමග කතා කරේ නැහැ කොහොම වුණත් අපිට කියන්න තියෙන්නේ මේ රටේ නීතිය පිළිබඳ ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් පොලිසියට විරුද්ධව පැමිණිලි දාපු පැමිණිලිකරුවෙක් ඒ පොලිසිය තුරදීම තිබාගෙන පරීක්ෂණ පැවැත්වීම කුමන රටේ නීතියක් අනුවද කියන එක අපිට තේරෙන්නේ නැහැ 1978 ආණ්ඩුක ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා කිසියම් පුද්ගලයෙක් අත්අඩංගුව ගන්නකොට ඔහුට ඒ ඔහු අත්අඩංගුවට ගන්න හේතුව දක්වන්න ඕන කියලා. නමුත් ඔහු දන්නේ නැහැ ඔහු අත්අඩංගුවට ගත්තේ මොකටද කියලා. ඉතින් ඒ නිසා අපි මේ අවස්ථාවේදී කියන්නේ බදුරුදීන්ව අත්අඩංගුවට ගන්න බැරි ශ්‍රී ලංකා පොලිසිය කණ්ඩායම් 6ක් ඇව්වා. පැය 72කට වැඩි. දැන් වෙනකොට පැය 100 පැනලා තියෙනවා. හැබැයි ඔහු අත්අඩංගුවට ගන්න බැරුණා. මේ අසරණ මිනිස්සු මේ සිවිල් ක්‍රියාකාරී ඉන්න ඔවුන් අද අත්අඩංගුවට අරගෙන ඔවුන්ගේ ඒ පොලිස් පාට් අපේ මේ සිවිල් සංවිධාන ක්‍රියාකාරයන්ට දාන්න හදනවා. ද ලෝක ආහාර දිනය. ආහාර පිළිබඳ ලංකාවේ වැඩිම කතා කරන පුද්ගලයා අසේර සම්පත්. අද ඔහු සහ අප එකතු වෙලා පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන තුන මේ රටේ කුණු හාල් සම්බන්ධව සහ වෙනත් නිෂ්පාදන සම්බන්ධව අද 11ට එක දාලා තිබුණා. අද ඒවා වළක්වන්න තමයි මේ කටයුතු ගන්න. ඒ හින්දා බහුජාතික සමාගම් සහ වෙනත් සමාගම් විසින් මේ රටේ කිසියම් ක්‍රියාකාරී කටවහන්න කටයුතු කරනවා නම් ඒ පිළිබඳ වහම සොයා බලන්න ඕන. මොකද අද ලෝක ආහාර දිනය. ආහාර දිනය ගැන ආහාර වෙනුවෙන් කතා කරන පුද්ගලයන් මෙසේ අනීතිකව කිසිදු හේතුවක් නැතුව මිනිමරුවෙක් වගේ 10ක් 15ක් ගිහිල්ලා පොලිසියට ගහලා තියෙනවා. අද ඔව් ඇතුලේ ඉන්නේ. අපිට බලා ගන්නත් අවස්ථාවක් නැහැ. ඒ හින්දා අපි චෝදනා කරනවා මේ රටේ පොලිසියට බදුරු දින් ගල්ල ගන්න බැරුණු ලැජ්ජාව මේ වගේ අහිංසක මිනිසුන්ගෙන් පිරිමහන්න හදන්න එපා.